අද ඕගොල්න්ට ඕගොල් සියල දෙෙනම් ම ගලන්ශසිිල් පෙර YouTubeබ් චනල්ල එකට සාධරෙන් පිළිගන්නවා. අදමං ඕගොලන්ට විශේෂිත දීර පොහොර වර්ගයක් හඳුනද දෙන්න බලාපොරොත්තින්නේේ මගේ දීර පහර ගණනාවක් YouTube චනල්ල එක මගේ තියෙනවා එකක් තමයි කෙහෙල් ලෙලි දියර පොහොර ඉන් අන්න කෙහෙල් මුව දීර පොහොර ඊළඟට ගොම දාලා හදන දර පොහරක් විශිස්ත පහරක් තියෙනවා. ඊළඟට තවත් ෂ දීර පොහර වර්ගයක් නිර්මාණය කරන එකක් දාලා තින වගේ දේර පොර වීඩියෝස් ගණනාවක් තියනො මේමං ඔගොලන්ට අද ඉදිරිපත් කරන ද පොර වර්ගේ විශේෂිතම එකක් ඒක අන ලංකාව තුළ රසායනික පොහොර දාන්න නැතුව කාබනිික පොහරුවලට මාර වුණ හම ගොවියන්ට ගොඩාක් ගැටලුවක්කාව කාබනික වගාවන් කරපු ඉඩංවල සුද්‍රජීවින් සම්පූර් මැරි ලති ඉන්නේ. එතකොට ඒ සුද්‍රජීවිී වර්ධක දියර පෝරක් සහ ඒකටදාලා නයින් ට්‍රේජෙන් පොටන්සිියම් පොස්පර සල්ෆ වගේ අවශ්‍ය සංගටක ලබා ගත හැකි දියර පොහරක් කොහොම අපි නිර්මාණය කර ගැන කියලා. ති ඒහින්දා මං අද මේ සුවිශේෂි දියර පොහොර වර්ගය ඕගලන්ට හදල දෙන්න හදන විදියමම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා මං මුලින්ම. මේකට ගන්න දේවල් ටික මව්ගොලට පෙන්න්නන්නම්. ඉස්සෙල්ලාම මේ තියෙන්නේ ලාඩප් පව්ගොල්ලෝ එකඒ ප්‍රදේශවල ලංකාව මේකට පාවිච්චික ලාඩ අප්ප කියනවා ගිනිසීරයා කියනවා වැට මහර කියනවා ඊළඟට ඇල්බසියා කියනවා ඒ ඕනම ක්‍රමය හඳුන දුන්නත් මේ එකම වර්ගතමයි මේ තියෙන්නේ මේක සාමාන්‍ය අපි ගන්න ඕනේ මුල්ොට දළු දළු මට්ටමේ කොටස්තම පිගන්න ඕනනි තුර සාමාන්‍යයෙන් ලාඩප්පා වගාවක් මොඩි ප්‍රමාණයක් සු ලාඩප ගස් ප්‍රමාණයෙන් ක අපිළඟ තියෙන්න්න ඕනේ වගාවක් අපි කරනම් මොකද ගොඩාක් දේවල් වලට පොහොර හදාගන්න ඒ වගේ ආවරණ දාගන්න ලාඩප්පා වශ්‍ය වෙනවා. එතුර මේ ලාඩප්පා අපි ගත්තොත් එහෙම ගයේ හැම තිස්සම අපි කොල අයිංකර නිසා අලුත් කොල තමයින්නේ. ඉතරේ අලුත් දළු මට්ට මේ කොල තමයි අපි මේකට ඉස්සෙල් ලම අරගන්නනි මේකේ පොට ඇසිියම් නයිට ්‍රජනොස් පොස් පොර සවගේ ගොඩක්ත් දෙවල් මේකේ අඩංගු වෙලා තියෙනවා. ඊළඟට ම මෙතන තවවර්ගයක් ගත්තා මේකනං හැබැයි පොහොර වර්ගකට දාන්න අපරාධ වගේ තියෙනවා මොකද එෙවුනත් පොහොරකට දාන්න පුළුවන් එක මේ තමයි. කතුරු මුරුංග කොල කතුරු මුරුංග. එතුොට මේක හොඳ රසවත් ව්‍යාන්ජනයක් හිටියට ගන්න පුළුවන්. ඒවගේ පොහොරක් හදාගන්න වටිනාම සංගටක සියල්ලම තියෙන ගක්තමයි කතුර රුන් කොල කෙලි කිය ෙතර කතුර පුරුන් කොල මේ ද ගලගෙන තියෙනවා කො තරක් ම මේ නටත් එක ගෙනනල්ල පැනල තියනෙනෝ ොලට හඳුනාගන්න මේ මේවිදිට ඒක අවශ්‍ය ප්‍රමාණයක් තියෙනඕ. ඊළඟට මේ තියෙන්නේ මුරංග අපි අර කන මුරුංකා ඒක කොල තමයි මේ තියෙන මේ කොළත් ව්‍යන්ජනයකට ගන්න වටිනාම අෞෂදය ගොුණයක් තියෙන ව්‍යන්ජනය හටට මේ ගන්න පුළුවන් මේ කොලත් අපිට අරවිදිටම පොරකෙටට හදාගන්න පාවිච්චි කරන පුුවන්. මේ තුනම නැතත් එකක් දෙකක් දාන්න පුළුවන් නමුත් මේ තුනම පාවිච්චි කිරීම වඩාත්ම හොඳයි. ඒක්කම අපට පුළුවන් සූරියකාන්ත වල් සූරිය කාන්ත කියන එක මීටත් වඩා පවෆුල් විදිහට නයින්ට්‍රරජෙන් අනම් මනම් අඩංගු වෙලා තියෙනවා තේ ඒ කොලා අදම මෙතන්ට ගෙනා වෙන හැ මේ තුන තමයි මෙතන්ට අරගත්තේ ඊට පස්සෙ මේක නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා යෝග් හරි මේගේ යෝගට් හරි අවශ්‍ය ප්‍රමාණයමං ඕෝගලට කියන්න ඊට පස්සේ ඊළඟට අවශ්‍ය වෙනවා යෝග හරි මී කිරි හරි. ඊළගට අවශ්‍ය වෙනවා හකුරු හොඳර බලන් එතකට ලංකාව තුළ සක්කරකිනවර්ගගේ ගොඩාක් හොඳයි සක්කරකිනවර්ග තමයි පාවිච්චි කරන මේ හකුරු හකුරුනැත්තං රතුසණි පාවිච්චි කරන්න පුළුවන් මේකට රතු ඊළඟට ලංකාවේ ගැමියෝ අතීත ඉඳම්ම යම්යම් ගුප්ත දේවල් කරන්න ගුප්තය පස්සේ තමයි එන්නේ. ගුප්ත දෙවල් කරන්නේ ඉඩ මේ හතර කොනේ පස්ස අරගෙන එන්න කියනවන්නේ. එතකොට ඒකේ වෙනත් සාධක එතන තියෙනවා. ගුප්ත කතාව මමබනගනිින එක පිළිගනිිනැයි වැඩකුත් නෑ. මේ හතර කොනෙන් අරගත්තු කොම්පස් මොඩල් එක පස්ටිගක් තමයි අරගෙන තියෙන්නේෙ මේ ඒ ගස් වටේ කොල වැටිච්ච ඒ වගේ මොහොඳට පොහොරක් හැඩියට තියෙන මතුපිට පස්වලින් හිීනි පස්ටිගක් තමයි අරගන්නනේ හැ ඉඩම පුරාවට විහි දෙෙන විදියට ඒ පස්චුට්ටම අරගන්න ඕනේ. ඒ ප්‍රමාණමං ඔගලටි කියන මං මේ හදන ප්‍රමාණයට ගැලපි නිර්තමයි මේ අරන්තිය මේකෙන් බලාපොරොත්තින දේ ඉඩ මේ ඉන්න සුද්‍රජීවින් සමස්තෙම එකකට ගන්නෝ. ඒක තම අපි ඩියලොප් කරන්නේ වර්ධනය කරන්නේ මේ පොහොර නිර්මාණය කරනකොට. ඊළඟට අපි මේ සියල්ලම. සියල්ලම අපට ඕන්නම් පුළුවන් මේ විදිහටම වතුරක පොංගවල හදන කරමයක් තියෙනවා ඒක දවස් පහලවක් විස්සක් තියල තමයි පල් කරලාගන්නේ ඒ ක්‍රමය එච්චර සාර්ථකනෑ ම දන්නා හැටියට මොකද සුද්‍රජීවින් සහිතව තමයි මේ පොහර දිියර පොහොරේ අපි ගස්වලට ලබා දෙන්න ඕනේ. ඒහින්දා මේක අනිවාරෙන්ම පොඩි කරගන්න ඕනි තලපයක් හා සාමාන ක්‍රමයට ගන්න ඕනේ. ඉතර ඒක කරන්න පුළුවන් පලවෙනි ක්‍රමේ තමයි ග්‍රයින්ඩරේකට දාලා. ග්‍රයින්ඩරේකට දාලා ගුඩු කරනන්න පු ොතුර චුට් ද ග්‍රයි්ඩර එකට දාලා මේ ඔක්කොම තලපයක් හාසාමානව ග්‍රයින්් කරගන්න පුළුවන් ඒක සුළු මහොතය කරගත හැකක් ලොකූ ප්‍රමාණිකට හදන්න වනත් අපට ඒක කරන්න පුළුවන්. එ වනත් මම මේ කරන්නේ ව්‍යයාමයක් හැටියට. අතීතේ මුතුම් මඉත්තන් කරේත් ව්‍යායාමයක් හෙට තමයි වගා කටයුතු කරේ එතකොට මගේ ගෙදර පරණ ගෙදර කුස්සියේ මේ වගේ වංගෙඩයක්ක් මෝල්ග හක් තිය නවා ම මේ වංගෙඩි දෙකතුනක්ම තියෙනවා එක එකක් පාවිචි කනවා මේ වගේ පොහොර හදන් මේ සියල්ලම මම මේකට දාලා පොඩ්ඩ පොඩ දාලාමදි දාලා මේකට වතුර චුට්ටක් දාගන්නවා නැත්තන්ිට මේ කොටන්න බැරි වෙනවා. වතුර චුට්ටක් දාලා. ඊටවසේ මේක හොඳටම කොටන් ඕනේ මේ හාසාමානුව. හෝගලන්ට මේ කොටලා සම්පූර්මකට දාලා තියෙන්නේ මෙන්න මේ ගානට මේ කොටාගෙන තියෙනවන ග්‍රයින්් ේගිං ගන්නවන මීට වඩත් ගන්න පුළුවන් හොඳට මහන්සි වෙලා මේක අවංකෝම කරන්න ඕනේ මොකද භක්තියකින් යමක් කරොත් තමයි අපිට එක යාදෙන්න්නේ සහ ගස්වලටත් යම් කිසි තත්ත්වයක් නිර්මාණි වෙන්නේ මෙන්න මේ මට්ටමට අරන්තියෙන්න්න ඕේ දැන්ට අපි ඉස්සෙල්ලාම දාන්න ඕනේ අපි ගත්තු පස් මේකට අවශ්‍ය ප්‍රමාණට තමයි දාන්න ඒ දාලා ඒ කලවන්රගන්නනේ මොකොද මේක ඇතුරට සුද්‍රජීවින් අපි වගාකරපු ඉඩමේ පස් වල ඉන්න සුද්‍රජීවින් තමයි මේ එකතු කරන්නේ නැ මේ විදියට මතුපිට පස් එකන ක වේල් වේරිල තියන කොල දිරලා තියෙන ඔය වගේ එකක් තමයි ගන්න ඕනේ. එතකට මේකට අනිවාර සුද්‍රජීවින් ඇතුල් වෙනවා. ඊළඟට අපි මේකට යෝගට්ට එක දාන්න ඕනේ ඊළඟට අපි සීනි නම් පාවිච්චි කට රතු සීනිි පාවිච්චි කරන්න ඕේ ඒ අවශ්‍ය ප්‍රමාණමං ඔගලට කියන්න මේ විදිර දාගන්න ඕනේ ම මේකට ගෙනවා හකුරුත් හ ටිකත් ම මේකට දානවා ඒකත් කුඩු කරලා තියෙන් ඕන හොඳටම මේ අන්තිමට හෝදල කරලා වංගඩිය පව හෝදල මේකට පිදාන්න ඕනේ ඊනකට මට මුලදි කියන්න බැරුණා ඊස් ඊස්ට අනිවාරයෙන් තියෙන් ඕනේකට හොඳට මතක තියාගන්න ඕනේ සාමාන්‍යෙන් මේ වගේ ප්‍රමාණයක දද්‍රාවනයකට මෙන්න මේ වගේ ප්‍රමාණය මෙතන සාමාන්‍යෙන් කිලෝ එකක වගේ වගේ ප්‍රමාණයක්ට තියෙන්නේ ඒකට සාමාන්‍යෙන් අපි යෝගට් හැන්දක් වගේ දැම්මොත් ප්‍රමාණවත්. යෝග් හැන්දක් වගේ ප්‍රමාණයක් දැම්මොත් ප්‍රමාණවත් මං ඒක හකලන්ට පෙන්න්නන්නම් මෙන්න මේ ගානට වගේ ඔන්නෝය ගාන්ට වගේ ඊ චුට්ටක් මේ හැමතැන්ටම ඔවිදර දාන්න ඕනි. ඒ ඊ දාලා ඊට පස්සේකට වතුර දන්න ඕනේ ටික ක්කොම ෝද කලතා මේකට දාන්නේ වතුරදාන්න ඕනේ මේක පෙනගෙන මට්ටමට මෙන්න මේ පෙන ම්ට වතුරදාලා තියෙන් ඕනේ මේගේ හෙින් හැදුවට ඕගලො අනිවාරයෙන්ම හදන්නවල් ලොකු බාල්ධියක් වගේ හැකක මේක මේ මන්දම් බාල්ධකට මේක දානවා මේ ොකලට පෙන්න්නන්න ම මේ විදියට හදන්නේ තවටිකක් මේකට වතුරදාන්න පුළුවන් මෙන්න මේ විදිර තමයි මිස්සනය තියෙන්න්නේ ත මේක මේ පාටට තිබනට මේ පස්සේ දුඹුරුපාටට හැරෙනෝ.ඒක දුඹුරුපාට හැරෙනවා. එතවට සාමාන්‍යෙන් මේකට සීනිද්දාල ඊ ස්තුද්දාලා තියෙන නිසා මේක දවස් හතරක් යනකොට මේක වහලා තියන්න ඕනේ මොකින් හරි නැත මේකට කෝමියන්න පුළුවන් මේක හොඳට වහලා තියන්න ඕනේ දවසගානේ උදේටත් හවසටත් කලත්තලා වතුරප්‍රමාණ පොඩ්ඩක් මදි ගමක්තින මධිකමත්ති නොන චුට්ටක් වතුර දාලා කළත්න්න ඕනේ තුන් නිදවසනට තව චුට්ටක් වතුරවැඩිරන්නනොනි කොද මේකේ සුද්‍රජීවී ප්‍රමාණයක් වැඩි වෙනෝ. පසේ සුද්‍රජීවිී නැතිහින්ද තමයි මේ විදර සුද්‍රජීවිී ප්‍රමාණයක් එක්ක කොහොරක් නිර්මාණය කරන්නේ. එතකොට මේක අපිට කෙලින්ම දාන්න පුළුවන් පෝච්චිවල වගා කරන ඕනම දෙයක්. එවල්ලු පලතුරු ඊළඟට අපි ගත්තොත් එහෙම මල් වගාවන් වලට අනිවාරයෙන් පොහරක් එක රන ඕනනි කොම්පොස් දාන්න බෑම කොද කොම්පොස් පුරුවන් විදිදයක් නෑ ීර පොරක්තමයි දන්නවාන. ඒතුවන මේ විදින හදාගත් වූ එකක් දවස් හතරකට පස්සේ වතුර සම්පූර්ම දිීරනවා. දවස් හතරකට පසහඳ පල්ප එකක්ව ගි තියෙන්නේ. ඒක වෙනත් වතුරෝට දාලා එකට තුනක් වගේ. ප්‍රමාණිකට දාලා කලවන් කරලා. අපිට මෙන්න මේගේ මෙන්න මේගේ මේකින් අරගෙන මෙහෙම අරගෙන තමයි වක්කරන්න ඕනේ පෝච්චිවලට වක්කරන වනම්. එතකොට ඊනකට මං ඕගලට පෙන්න්නන්නම් අක්කරේක වගේ විශල ඉඩමක වගා කරලා තියෙනවනම්. නැත්තං පාතිහදල පාත්ති සාරවත් කරන්න ඕනෙ නම්. ඉහිටවන්න පෙර අපිට මේක වක් කරන්නක් පුුවන් ඒ වගේම මේක පුළුවන් ගරපු එකකට වක්කරන්න හොඳට මතක තියාගන්නනේ හිටෝපු ගමම්ම ගහකට මේක වක්කරන්නේ නෑ. ගහහි අනිවාරයම මුලට දානි නෑ සහෙන පවෆුල් ඔොල බලන්නන්නේේ දේරත් එක්ක වතුර කොච්චර කලන්රනක අපිට හරුවන මේක පුරදුනයි පස්සේ. එතකොට අවශ්‍ය ප්‍රමාණ තමයි දානොනි ගහ වට දාන්නොනේ මැදට දාන්න නැතුව. එකන මුල් පද්ධතිය ඇතට තියන ප්‍රමාණයට තමයි මේ කෝපෙන් වක්කරන්න ඕනි. ඟට අක්කරයක ඉඩමක ඔගොල්ලො වගාකරනවා නම් වගා කරලා තියෙනවනං මෙන්න මේ වගේ බැරැල් එක. හොඳට බලන්න මේක සාමාන්‍යෙන් ලීටර් දෙසය එක එක මේ වගේ හදාගත්තොත් අක්කරයකට දාන පුළුවන් මං හරියටම කියන්න මේ වත්තොරු හොඳට මතකතියාගන්න මේක මම මේ ස්ථානය ගත්තෙත් මේ කාමරය ඇතුළේ හිටියේ මගේ ඥාති සීය කෙනෙක් මේ වලව්වක් පාරම්පරික එක ි යි තමයි දැන් මේ වලවවිත් අපි ඉන්නේ අපේගේ එහ පැති තියෙන්නේ එතවට මේක ඇතුළේ එයා වෛද්‍යවරයක් දේශය වෛද්‍යවරය. එතුළ දේශය සර්පවෙදකං ඊළඟට ඕනම ලෙඩකට බෙහෙත් කරපු ෙනෙක් තුර මේ ඉඩම සම්පූර්ණම බෙහෙත් වට්ටෝරු තමයි තියෙන්නේ ඒකේ සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂ කරන්න තරුණකම ආරක්ෂා කරන්න තියෙන බෙත්. ොම ගේ ස් කොල පොත් තර න රගෙන පහගගේ කාලෙේ කොර න කාලේ මට ආශිරවා දයක් ු මං ක ොක්ො ැලුවවා බැලුහම ඒ ම අවබෝධරකතු ගොඩ ේව තියනවා. ඒකත් එක්ක තමයි මේ මට්ටෝරුටික මං හදල දෙන්නන්නේ හිඳ මේක සියඩ සයක් විශ්වාසයි මේක හැමත් අන්නම බද්ධ කරලා තියෙන ගස්තියෙන්නේ එක අබගහක අඹවාර්ග පහක් තර හැෙන ස් තියන ඒක මන් පසේ ඉදිරි මගේ ඩ ස්ල මංගලටක පෙන්න්න ඒ පොත්තේ කරපු පොත් පවා මන්ලඟ තියන වැැදිව එතකොට. මං මේ දෙන ප්‍රමිතිය ගොලො දන්න හැම කෙනාටම එකනේ ගොවියකොටම මේක දෙන්න. එතකොට එයාට ලොකු වටිනාකමක් ලැබෙනෝ මේක හැම කෙනමක් දෙ නෑනෙ වනට මට එක තියානිදල වැඩක් නෑ හැම කෙනට එකක දෙන්න ඉඳම කියන්නේ මේ වගේ එක හදනවා නම් අපි සාමාන්‍යෙන් අර මං කියපුූ වර්ගය. වර් වර්ගතුන පාවිචරන ො ලොකු අක්කරේ රිදමකට අවශ්‍ය විදිදම එක කහදාගන්න ඕනේ වර්ගතුන සහ මම කිව්ව ඊළඟ වර්ගය ඒකත් භාවිතා කරන්න වල්සූරියකාන්ත ඒ හැම්මඒකිම්ම තුනම එකතු කරාම අවමෝසිෙන් කිලෝ දහයකට වඩා තියෙන්න්න ඕනි. දහයත් පහලවත් අතට ප්‍රමාණය මේ කොට ගත්තයින් පස තියන්න ඕන. කෙටුවයින් පස අපිට පුළුවන් මේක ප්‍රමාණය බලාගන්න අතරාජික තියල බලාගන්න ඕනිර කිලෝ පහලවකට ිට්ටු වෙන්න තියෙනව නම් අක්කරකට දාන්න හොන්ටම ප්‍රමාණවන්. එතකොට මේ ඊට පස දාන්න ඕනෙ නේ. යෝගට දාන්න බෑ නැති යෝගට දාල පිරිමන්න බැහැ. එතකොට ඒකට අපිට දාන්න පුළුවන් මීකිරි. මීකිරි හට්ටි දෙකක් අනි වාර්යම මේකට දාලා කලත් අන්න මෝනි මේ වගේකට හදන වනම්. ඊළඟට ඊස් මේ වෙනමම අරන්තියනෝවෙන්න මේ ප්‍රමාණය මේ ග්‍රෑම් ඊ ග්‍රහැම් පණහක්වත් අවමෝසින් දාන්න ඕනේ මේ සහන්දකයි ගතු දෙකක් වගේන්නේ ඊස් ග්‍රෑම් පණහක් ට දාන්න ඕන ඊළඟට හකුරු කිලෝ දෙකක් අවමාසෙන් දාානඕනි කිලෝ දෙකක් තුනක් තිබුණක් ප්‍රශ්නයක් නෑ අකුරු කිලෝ දෙකක් වගේ ධානෝනිසු රතු සීනි ධානවන ඒ රතු සීනිිම් කිලෝ දෙක් දෙක හමර කො හාසන තමයි දානීට වඩ දානිි නෑ. ඊට පස්සේ වතුර මංහර කිව්ව විදිර්තමයි ප්‍රමාණයට දාගන්න ඕනි. එතන මේක සාමානිමම පෙන්න්නන්නම් මෙන්න මේ ගානට වගේ මේ නිිනිස්වනය. සකස් වෙලා තියෙන්න න මේ ගාන්ට වගේ. ඊට පස මේක වහලා තියනවා. දවස් තුනක් දවස් තුන ඇතුළතදී මේ නිතරම උදේටත් හවසරත් අරන්න ඕනනි ඇරල්ලා ොකක් කරන නොනද කලලන් කරලා ආපහුවාන්න ඕනේ. තුන්ගනි දවස හතරවෙනි දවසයනකොට මේක පැහහිලා. ඉතාමත්ම හොන්ඳ දියර පොහොරක් නිර්මාණය වෙලා තියනවා. එතවොට මේකට ඊට පසසි කෙලින්ම වතුර පුරුවණ පුල මේ ගානට මීට වඩාපුරුවන්නත් පුළුවන් වැඩිපුර පුරුවගන්න පුුවන් ඒක මොකක් කරන්න ොනද පොඩි ඒ වගාවකටත්නමෙන හදාගත්තේ අපි අක්කර එකට ඉිතරු ලොකු වගාවකට මෙන්නගේ මේගේ මල් බාලධයක් අරගෙන මේක මේකින් යන්න ඇතිවෙන්න පුළුවන්නේ මේක ගලවලා අපිට මේකට දාලා වගාවන්න ඔනට දාගෙන යන්න පුළුවන්. ඒ විදිහයට අක්කරයට මේ වගේ හදාගත්තාම ප්‍රමාණවත්. මේ වගේ එකක් දැම්මහම මාස දෙහෙකට සැරයක් පොහොර දැම්මහම ප්‍රමාණවත්. මාස දෙේකට සරයක් පොහොර දැම්මම ප්‍රමාණුවත් මේ මට්ටමට හදල දැම්බෝ. තුට ඒ අතර තුරේද මං අරදීල තියෙන වෙනත් දීරපෝර කොම්පොස් පෝර ඒ වාදෙසි කරන පුළන් අපි කරගෙන අනකොට වගවත් අලුතන්ගෙන කෙනකටම කියන අනිත්තයි ඕන කෙනෙක් දන්නමරන කෙනෙක් නම් වගාව කරගෙන යනකොට වගට පොහර අවශ්‍යද නැදගෙනලට තේරෙනවා. තුර මේ වගේක් දැම්මහම රසාහහිෙනෙක පොහර දැම්ම වගේ තමයි. මොකද කොම්පස් පෝරදාල දවස් ගානක් ්‍යනවනි මාසයක් එක හ මරක් ්‍යයනෝ මේක මූල පදධතිර එන්න. මේක තනිි කරම සුද්‍ර ජීවින් එෙක්ක තමයි පොහොර වැටෙන්නේ. එතකොට රසායනික පෝර හා සමාන මට්ටමින් මේක දවස් දෙකින් තුනිින් උරණෝ. පලාගෙන ඉන්න ඇද්දී ගස්වල මල්පිපෙනෝ ඊළඟට පලදාාව සර සාාරවත්යෙනවා. ඔොල බැරිවෙලාහරිේට වම්බොට වගේකට දැම්මොත් එහෙම අයිගම්බට වගවින් කාලාය කරන්න බැරිියු අපි බරි වෙලාලම්බොට ගත් විි පහක් තිහයක්කිීම තිබුණනොත්තිම සතිකට කාල කර කරන්න බැරිියනු. අක්කර එහෙම ෝගා කල තිබුණු තින් ආඒතින් ව ගාව පුදුම විදියට අස් වන්නක් ලබාගන්න පුළුවන්. එහෙම නං ඉදිරි වීඩ එහෙකින් මං ඕගලන්ට මේහා සමාන වෙනත් වීඩියෝස් ගණනාවක් ගේන බලාපොරොත් වයෙනවා ඒක වැදගත්ම වීඩියුව එකක් තියෙන ඕෝගොලන්ට ශරීර සෞඛ්‍ය රක්ෂකරගැනීම ඇඟ කෙට්ටු කරගන්න සහ ශරීරය ව්‍යයාමිකින් තොරව නි ොඩිබිල්ඩ කෙනෙන්ක් හසාමානව ඇඟ හදාගන්න පුළුවන් මේ පොඩිපොඩි ව්‍යය එක්ක කන්නවන ආරතයනෝ ඒ සම්බධෙන් ඔගොලට කැමතින ඔහොලමට කමෙන්ට් කරන්න ඊළඟට මගේ චැනල් එක සබ්ස්ක්‍රයිප් කරන්න ඉළට කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝස්සල යම් කිසි තවදුරට දැනගන්න වශචිද කෙලා මේ හැම්ම කමෙන්ට් එහකට ම උත්තරයක් දෙන්න පලාපොරොතුේවා. 6 eh langved heking ga thank you